දැන් මෙයේ බැසිල් මහත්තයා රනිල් මහත්තයා හම්බුණා කියලා ප්‍රොත්තියක් හද මේක එහෙම එකක් වෙලාද මොකද නෑ මන් දන්නේ ඔබතුමාලා දැන් රනිල් මහත්තයාට උදව් කරන්න යලිත් වරක් හදනවා කෘතුගුණ සලකන්න හදනවා කියලා කතාවක් තියෙනවා ඒක ඇත්තද අපි තීන්දුවක් ගත්ත වෙලාවේ පක්ෂයක් විදියට විපක්ෂ නායකතුමාට ආරාධනා කරා එතුමා වෙ නෑ අනුරු කුමාර දිසානායක මහත්මයා හිටපුවා මාත්තුතුමාට ආරාධනා කරා එතුමා වෙත් නෑ ඩයලොග් ඉනොවේෂන් චැලෙන්ජ් මේ සෙනසුරාදා රාත්‍රී 10:30ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි ආරාධනා කරා. ඉතින් එතුමා ආවා. එතුමා බාරගත්තා. එතුමාට අපි පූර්ණ සහයෝගය දුන්නා. අද වෙනකන් අපි වචනකින්වත් එතුමාටවත් ආණ්ඩුවටවත් අපිට නොගැලපෙන දේවල් කෙරුවත් අපිට ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරත් වචනකින්වත් ආණ්ඩුව අපහසුතාවයකට පත් කරන්න ඕම රටේ දේශපාලන ස්ථාවරත්වය හඩන්න අපි කටයුතු කළා නැහැ. හැබැයි ඉතින් පක්ෂයක් විදිහට අපිට ලැබිච්ච දායාදේ නම් පක්ෂ දෙකට කඩපු එක. හැබැයි ඒ කෙසේ වෙතත් අපි අපේ වගකීම පිටු කරලා තිනවා. ඉතින් ඉදිරියේදී අපි දේශපාලන තීන්දුවක් ගමු. ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා පුතුමලගේ පක්ෂය දෙකට කඩුව කියලා මම නෙවෙයි ඉතින් වර්තමාන ජනාධිපතිතුමා එක්ක හිටපු මම දැක්කා සජබේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එතුමා පක්ෂ දෙකට කඩනවා කියලා චෝදනා කළා තියෙනවා. ඉතින් බැලු බැලමට මම හිතන්නේ අපේ පක්ෂෙත් කඩන්න උත්සාහ කරනවා. ඒක හංගන දෙයක් නෙවෙයිනේ. ඒ හින්දානේ ඉතින් වෙනත් වේදිකාවල අපේක්ෂකයෝ යෝජනා කරන්නේ. හැබැයි අපි අවංකව රනිල් වික්‍රමසිංහ මහත්තයා උදව් කරා. හැබැයි අපිට ලැබෙන්නේ අවසානයේ අපේ පක්ෂ දෙකට කඩන්න ගන්න උත්සාහයක් නම් ඉතින් ඒ පිළිබඳවත් එතුමා කල්පනා කළ යුතුයි. ඇයි එතුමා එහෙම පොහොට්ටුවට මෙහෙම කරන්න පුතුමාල මෙච්චර උදව් කරලා? අනේ නෑ ඒ පොහොට්ටුවර නෙවෙයි පුරුද්දට. පුරුද්දට කරන්නේ. ඒ කියන්නේ එතුමාගේ පුරුද්ද එතුමාගේ පුරුද්දට ඒක. දැන් එතකොට එතුමාත් එක්ක තරහ වෙලා වෙනම නෑ අපි තරහ වෙන්නේ නෑ නේද එතුමාගේ පුරුද්ද අපි එතුමාගේ එනකොට අපි ඒක දන්නවා එතුමාගේ පුරුද්දක් විදියට එතුමා එක්සත් ජාතික පක්ෂය කැඩුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා යහපාලන ආණ්ඩුව කැඩුවා ජේවීපී එක කැඩුවා එල්ටීටී එක කැඩුවා ඉතින් පොහොට්ටු නගඩුවත් නේ ප්‍රශ්නේ වැඩි අපි අවශ්‍ය දේශපාලන තීන්දුව අපි රට වෙනුවෙන් ගත්තා ඒ හින්දා ඉදිරියේදීත් අපි පෞද්ගලිකව නෙවෙයි අපි පක්ෂය ආරක්ෂා කරනවා ඉතින් පක්ෂය ආරක්ෂා කර ගනිමින් අපි මේ රටට ගැළපෙන දේශපාලන තීන්දුව ගන්නවා ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක අපි අදටත් සාකච්ඡා කරනවා ඉතින් මේ නොගැළපෙන දේවල් අතහැරලා ගැළපෙන තැනකට ආවොත් අපිට පුළුවන් ඉදිරියේදී ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න. හැබැයි අපට නොගැලපෙන දේවල් ආරක්ෂා කරගැනීමෙන් ආණ්ඩුවක් හදන්නව නම් මෙතන එතනට අපේ පක්ෂ සූදානම් නැහැ. ඒ කියන්නේ තාම ඉඩ තියනවාද එතුමාට ඔබතුමාලත් එක්ක ගමන යන්න? අපි එතුමා පමණක් නෙවෙයි. අද මම දැක්කා බොහෝ කට්ටිය ඉදිරිපත් කළා තියෙනවා ජනාධිපතිවරු බවට පත් වෙන්න කැමතියි කියලා. ඉතින් හැමෝත් එක්කම අපි සාකච්ඡා කරමු. මොකද ඒක පුද්ගලෙක් නෙවෙයි නේද? අපි පක්ෂයක් නේ. එහෙනම් අපි පක්ෂයක් විදියට හැමෝ එක්කම සාකච්ඡා කරලා තීන්දුව ගන්නවා. දැන් අපේක්ෂකයා කවද වගේ එයිද එළියට? දැන් අද දෙකක් ආවා. දෙක සැරේ තුනක් දාන්න හොඳ නැහැ නේද? අපි හිමීට වෙලාවට අපේක්ෂකයා පිළිබඳව අපි ප්‍රකාශයටපත් කරන්න. දැන් මේ පොලිස්පත්තුමාට වෙච්ච දේ ගැන ඔබතුමාලගේ මතය පක්ෂි මතය මොකද? එක පැත්තකින් ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගිලා තියෙනවා. ඉතින් තවදුරටත් මේ පාර්ලිමේන්තුව තුල මෙවැනි ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායකයක් අතර තියෙන ඝර්ෂණයක් පැලු බැලමට තියෙනවා. يعني ව්‍යවස්ථාදායකයා සහ විධායකයා අතර විශාල ගැටුමක් තියෙනවා. ඒ වගේම තමයි අධිකරණයේ විධායකයා ව්‍යවස්ථාදායකයා අතර යම් අන්වබෝධයක් තියෙන බවත් පේනවා. ඉතින් මේ නිසා මේකට බලපාන රටේ දේශපාලන ස්ථාවරත්වයට යම් කිසියකින් ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ තුල ගන්න තීන්දුව තීරණ. මොකද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නෙවෙයිනේ ඔකේ ඉන්නේ. සිවිල් සංවිධානත් ඉන්නවනේ. ඒ සිවිල් සංවිධානය මේ අපිපත් කරපු අය නෙවෙයිනේ ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමා අගමැතිතුමා පත් කරපු සිවිල් සංවිධානයේ ඉන්නේ. ඉතින් මේ අය තුල යම් නොගැලපීමක් පේනවා. ඉතින් ඒ නොගැලපීම තුල යම් මේ රටේ දේශපාලන ස්ථාවරත්වයට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ එක පැත්තකින් අපි නිරන්තරයෙන්ම කිව්වා ඉතින් දේශපාලනික වශයෙන් මෙවැනි තුන්වෙනි පාර්ශ්වයන් හරහා පත්වීම් කරන්න ගියාම මේ ප්‍රශ්නේ ඇති වෙනවා කියන එක අපි මුලින්දම හිටපු මතේ අපේ ස්ථාවරය. වැඩි කෙසේ වෙතත් මම හිතනවා ජනාධිපතිතුමා ව්‍යවස්ථාදායක සභාවත් දෙකත් කතා කළා. පාර්ලිමේන්තුවේ කතානායකතුමා එක්කත් සාකච්ඡා කළා මේ ප්‍රශ්නේ විසඳගනී කියලා. දැන් කැබිනට් මණ්ඩලයට අනුමත වෙන්න බෑ කියලා කියනවා මේක ගැන තව අධ්‍යයනය කරන්න ඕන කියලා කියන නීතිය පටහැනිව. ඔව් මොකද කැබිනට් මණ්ඩලයේ වැඩ ඇතිනේ පොඩක් බොහෝ නේද? ඉතින් ඒ වැඩ කරන ගමන් මේක අධ්‍යයනය කරන්නත් ඕනේනේ. ඉතින් හිමින් අධ්‍යයනය කළා කියයි. දැන් ඔබතුමාලගේ තැමතිවරු ඉන්නව නේද කැබිනට් මණ්ඩලයේ? අපේ තැමතිවරු ඉන්නවා. එයාත් එක්ක අධ්‍යයනය කරනවා කියලා කිව්වා. අමාත්‍යාංශ සිදුවන ගමන් ඒ වැඩ කරන ගමන් අධ්‍යයනය කරයි. දැන් පොහොට්ටුව කියන දේ අහන්නේ නැහැ වගේ ගොඩක් මන්ත්‍රීවරු. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වලට පොහොට්ටුවේ මැදිහත් වීමක් නැහැනේ. හැබැයි අපි ප්‍රතිපත්ති කාරණාවලදී අපි උදව් කරනවා. ඒ හින්දා අපි ප්‍රතිපත්ති වශයෙන් මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න අදටත් අපි වචනකින්වත් කකුලෙන් අදින්නේ නැහැ. ඒ හින්දා පැහැදිලිවම අපි කියන්න ඕනේ අපි මේ දේශපාලනික වශයෙන් පිල් බෙදන්න නෙවෙයි අපි කටයුතු කරන්නේ එකට එකතු කරගෙන මෙරට ගැළපෙන දේශපාලන තීන්දුවක් ගන්න. ඒ හින්දා පොලිස්පතිතුමා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය තීරණය කරපාරදී මොකද කැබිනට් මණ්ඩලය තීන්දුව කළේ දිනව තවද අදින්නේ කරන්නේ. සයිදින අඩු තීන්දුවක් කොයි ඉන්න හැමෝටම කියවපු ගමන් තේරුම් ගන්න බෑනේ නේද? ඉතින් ඒකින්ද නීතිඥවරු දෙකක් සාකච්ඡා කළා, නීතිපති දෙපාර්තමේන්තුව එක්ක කතා කළා, පොලිසිය නීති අංශ එක්ක කතා කළා. ඒ පිළිබඳ තීන්දුවක් ගන්න බෑ. එක ඉල්ලීමක් කරන්න ඕනේ මෙවැනි පූර්වාදර්ශයක් නැවතවතාවක් නොවෙන්න තීන්දුව ගත යුතුයි කියලා මං හිතනවා. මොකද පත් වෙන පොලිස්පතිවරයාට මේ ඉරණම අත්තුනොත්, පත් වෙන හැම පොලිස්පතිවරයාටම, පත් කරන හැම නිලධාරියෙක්ටම මේ ඉරණම අත්තුනොත් මත රටක් දුවන්න බෑ. ඒ හින්දා එවැනි දෙයක් නොවෙන්න වෙන්නේ නැති වෙ පරිශීලනය කරන්න ඕනේ කියලා කියන්නේ නැත්තේ.